තියෙන ප්‍රශ්නේ. ඔබතුමන්ලා බලයට ඇවිල්ලා අවබෝධයක් දැක්. අද තාමත් බැරුව ගියා. එදා හමුදාවට නිල වශයෙන් බාරගන්න මිනිස්සුන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරා. අද තාමත් හිරගෙවල් වල ඉන්න දෙමළ හිරගාරන්නේ සම්පූර්ණ ලැයිස්තුව ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ දෙමව්පිය තාමත් සැක කරනවා රහසිගත කඳවුරු තියනවා කියලා. ඔබතුමන්ලා කියනවා නැහැ කියලා. නමුත් නැහැ කිව්වට අර යාපනේ එහෙම මෙහෙම වරින් වර අවුරුදු ගණන් නැති වෙච්ච මිනිස්සු මතු වෙන පටන් ගන්නවා. එතැන් මේ අත උදාහරණ කියන්නේ අපි අවුරුදු 25ක් තිස්සේ මේ කාරණයට අපි බලපතල ලෙස මතහත් වෙමින් ඉන්නවා. අපි කියන්නේ මේක ඇති 70ේ මැරුවා 89ේ මැරුවා. ආපහු අපි යුද්ධයේ මිනිස්සු අත උදාහරණ කළා. මේක නැවත වෙන්නේ ඉන්න නොදී යුතු. හැබැයි නැවත වෙන්නේ ඉන්න නොදෙනවා. අපිට කරන්න පුළුවන් වෙන්නේ වෙච්ච දේවල් වලට සාධාරණේ කරන්න. මම ඉතා පැහැදිලිව කියනවා 1990 නැගෙනහිර විශ්වවිද්‍යාලය 164 පහරගෙන ගිහිල්ලා මරා දානවා හමුදා පැහැදිලි සාක්ෂි දෙන්නේ සියලු හමුදා නිලධාරීන්ගේ නම් ගම් තියෙන්නේ මේ ආණ්ඩුවේ යුතුකම තියෙන්නේ මේ වෙලාවේ යුද්ධෙදී ඒ මරා දාපු අතුරු දහනච්ච මිනිස්සු ගැන හොයනවා වගේම 1990 ඒ ජනාධිපති කොමිසමේ නිල වාර්තාවේ සඳහන් වෙන හමුදා නිලධාරීන්ගේ නම් එක්ක ඒ 164 අතුරු දහම් කරපු අය හොයන්න මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා 89 ගැන වගකීමක් තියෙනවා ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය සම්මත කිරීම වැදගත් අපේ තියෙන ඒ කාරණේ වෙනුවෙන් කතා කරන්න ඒ සම්ම මීඩියා කතා කරන්න යන්නේ නැහැ අපේ